Eka eka rasayin, obeti za pinabay. Naku bodi sama kema chende ka me kai. Popia na tileke, nalave na tileke. Rasaya I my cola. Oh oh my orange, oh oh my lemon, oh oh my ginger. Rasaya I my cola. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා අදත් අපි ඔයගලන් මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් LPL තරංගාවලියේ ඉතාමත් උණුසුම් දවසකට අදත් අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඊයේ ක්‍රියාත්මක වුණා ඉතාමත් උණුසුම් තරගයක් ඊයේ රාත්‍රියේදී. ඉතින් අද තරංග දෙකක් පැවැත්වෙනවා. අද සවස 3:30ට එක් තරගයක් පැවැත්වෙනවා, අනිත් තරගය රාත්‍රී 8ට පැවැත්වෙනවා. ඉතින් ඊට කලින් අපේම රටේ හදන අපේම ඩ්‍රින්ක් එක ඔයගලන්ට මයිකෝලා දැන් සියලුම සතු සැලවිසල් වලින් වගේම www.catchme.lk වෙබ්සයිට් එක හරහා ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන් මයිකෝල එකක් බොන ගමන් LPL උණුසුම හොඳට අත්විඳින්න. ඉතින් අදත් අපිත් එක්ක මයිකෝල ප්‍රී ගේම් ෂෝ එකට එකතු වෙනවා. ඊයේ වගේම ජිහාන් මුබාරක්, අයිබෝන් ජිහාන්. අයිබෝන් සරින්. ජිහාන් දැන් ඊයේ තරගය පැවැත්ුණේ කොළඹ කිංග්ස් කණ්ඩායම සහ ජැප්නිස් ස්ටැලියන්ස් කණ්ඩායම අතර. ජැප්නිස් ස්ටැලියන්ස් කණ්ඩායමට ඊයේ එච්චර හොඳ රාත්‍රියක් බවට පත් වුණේ නැහැ. මොකද ඔවුන් තරඟ හතරක් දිගට එක දිගට පවත්වාගෙන ආපු මොමන්ටම් එක නැත්නම් එක දිගට වින් කරගෙන ආපු ඒ රිද්මය ඒගොල්ලන්ගේ අතින් ගිලිහිලා ගියා. ඊයේ තරඟයේ ජිහාන් ඕවර්ඕල් කොහොමද දකින්නේ? ජැප්නිස් ස්ටැලියන්ස් කණ්ඩායමට මොනවාද කලින් මැච් වලට වඩා කරපු අඩුපාඩු, මොනවාද කොළඹ කිංග්ස් කණ්ඩායම කරපු හොඳ දේවල්? ජැප්නිස් ස්ටැලියන්ස් කණ්ඩායම පැත්තෙන් මම හිතන්නේ ඔවුන්ට අවශ්‍ය පරාජයක් තමයි ලැබුණේ. සාමාන්‍යයෙන් එහෙම දේවල් ක්‍රිකට් වල නැහැ, අවශ්‍ය පරාජයක් කියන දෙයක් නැහැ. හැබැයි මේ සිටුේෂන් එකේදී මම අර ඊයේ කිව්වා වගේ එක දිගට මැච් 10ක් වෙනලා ටෝර්නමන්ට් එක දිනන තියෙන සම්භාවිතාවය හරි අඩුයි. ඒකට ඊයේ තරඟයේ ඒගොල්ලන් චේන්ජස් කීපයක් කරා, නවක ක්‍රීඩකයන් කණ්ඩායම ඇතුළට ගෙනාවා. ඊට පස්සේ ඒගොල්ලගේ බෝලිං ප්ලෑන්ස් උත් ගොඩක් වෙනස් කරා. අපි දැක්ක වනිදු හසරංග පවර් ප්ලේ එකේ ඕවර් තුනක් උඩින්ම ඕවර් තුනක් බෝල් කරනවා. ඒගොල්ලගේ ටැක්ටික් ගොඩක් ඒගොල්ලන් ට්‍රයි අවුට් කරලා බැලුවා. දැන් මේ පරාජයෙන් පස්සේ දැන් ආයි ඒගොල්ලන්ට රීසෙට් කරලා ටෝර්නමන්ට් එකේ සෙකන්ඩ් හාෆ් එක කොහොමද ගෙනියන්නේ කියලා බලාගන්න පුළුවන්. ඒ වුණත් ඒ චේන්ජස් කරලා කඩුළු උඩින් කඩුළු බිඳ වැටුණත් ඔවුන්ට ඒත් ලකුණු 150ක් කිට්ටු කරගන්න තරම් යටින් ඒගොල්ලන්ට බැටින් ඩෙප්ත් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ බෝලර්ස්ලාට බැට් කරන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් මේ පැත්තේ මැච් එකක් හිටියට ගත්තොත් මම හිතන්නේ හොඳ ඔක්කොටම හොඳ වර්ක් අවුට් එකක් හම්බුණා කියලා. ජස්ට් සෙලෙක්ට් කරන්න ඕනේ. ඔව් මුලින් ආසියාවේ දිනගතියේ කොළඹ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින් පන්දු යවන්න තමයි මැතිව්ස් තීරණය කළේ. ඉතින් ජැප්නිස් ස්ටැලියන්ස් කණ්ඩායම පන්දු වාර 20ම අවසානයේ කඩළු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තා. කොළඹ කිංග්ස් කණ්ඩායම පහසුවෙන් මම කියන්න බෑ අන්තිම ඕවර වෙනකම් මැච් එක ගියා. ලකුණු 151යි කඩළු 4යි පන්දු වාර 19යි පන්දු 2යි කඩළු 5කින් තරගය ජයග්‍රහණය කරා. ජෙහන් දැන් අපි දැක්ක ජැප්නිස් ස්ටැලියන්ස් කණ්ඩායම මේ අපි ඊයේ දැක්කා වගේම يعني මුල් විකට්ස් ටික ඉක්මන්ට යනවා. ගොඩක් මැච් වල දැන් මැච් පහක් ඒගොල්ලෝ ක්‍රීඩා කරා. මැච් තුනක වගේ ඒගොල්ලන්ගේ පළවෙනි විකට් පහ වගේ ඉක්මන්ටම යනවා. ඊට පස්සේ මේ අන්තිම පිටිකරුවන් තමයි ගොඩක් ලකුණු රැස් කරේ. අපි දැක්කත් ඉස්සර පෙරේරා, වනිඳු, එතකොට චතුරංග, ධනංජය. ජැප්නිස් ස්ටැලියන්ස් කණ්ඩායමට මේක මොකක්ද ඒගොල්ලන්ගේ පසුපෙළ තියෙන විශේෂත්වය? දැන් ඊයේ තරගයේදීත් අපි දැක්කා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ තරගයක් අපි දැක්කා. ඊ තරගයේදී ලකුණු ඒගොල්ලන්ගේ විකට් හතක් ගිහිලා තිබ්බා සෑහෙන අඩු ලකුණු ප්‍රමාණයකට. ඊට පස්සේ අන්තිමට හොඳ ලකුණු පෝරකට තරගය අරගෙන ඊයේ තරගයේ ජැප්නිස් ස්ටැලියන්ස් කණ්ඩායමේ පිටිකරණය ගැන කොහොමද ජීහන් දකින්නේ? විශේෂයෙන් අන්තිම පිටිකරුවන් කිහිප දෙනා ක්‍රීඩා කරපු ආකාරය. ඒගොල්ලන්ට ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ මම හිතන්නේ හැමදෙස්සම වගේ ඒගොල්ලෝ ෆස්ට් බැට් කරද්දී මොන වගේ ටෝටල් එකක් අවශ්‍යද කියන එක, විකට් එකේ මේ විකට් එකේ කීයක් අවශ්‍යද කියන එක තමයි මම හිතන්නේ ඒගොල්ලන්ට පොඩ්ඩක් ෆස්ට් බැට් කරද්දී
ඒ බැටින් යුනිට් එකට සෙකන්ඩ් බැට් කරද්දී 200ක් චේස් කරත් ලොකු ටෝටලයක් චේස් කරත් ඒගොල්ලන් සැහෙන ෆ්‍රීඩම් එකක බැට් කරනවා ෆස්ට් බැට් කරද්දී ඒ ෆ්‍රීඩම් එක නැති ගතියක් තමයි අර නිදහසෙන් ක්‍රීඩා කරන ආකාරයක් දකින්න නැති ගතිය තමයි මම දකින්නේ නමුත් උන්ගේ යටපෙළ පිටිකරුවන් ඉන්න නිසා උන්ට ඒක ලොකු බලපෑමක් වෙලා නැහැ ඒකට මම ලොකු හේතුව තමයි ශොයිබ් මලික් තමයි මැද ඉනිම අල්ලන් ඉන්න පුළුවන් ක්‍රීඩකය ඔහු කලින් දැවි ගියායේ ඒතර ටග් ගාලා ඒගොල්ලන්ගේ අර තිසර පෙරේරා වනිදු හසරංග චතුරංග සිල්වා ඒ කට්ටිය ඉක්මනට එක්ස්පෝස් වෙනවා ඒ ප්‍රශ්නේ මං හිතන්නේ මේකෙන් උත් පොඩ්ඩක් එලියට ආවා ඒතට ඒක අනිවාර්යෙන් ඒගොල්ලන් විසඳිය යුතු ප්‍රශ්නයක් මොකද නැත්නම් ගොඩක් ටීම්ස් දැන් ජස්නත් එක්ක උන් වයිස්සල බැට් කරන්න දාලා චේස් කරන්න පටන් ගන්න වෙතට ඒකට උන්ට විසඳුමක් හොයාගන්න වෙනවා ඉක්මනට ඔව් දැන් ඊයේ මැච් එකේදී ලකුණු 87කට කඩලු 7ක් දැවිලා තිබ්බා ජස්නත් සෙවෙන්ස් කණ්ඩායමේ පන්දු වාර 12කුත් පන්දු 4ක් අවසානේ ඊට පස්සේ වනිදු හසරංග තමයි පන්දු 23ක් තුල ලකුණු 41ක් ලබාගෙන 4 පහර 7ක් සහ 6 පහරක් සමගින් ඒ ඉනිම ලකුණු 148ක් දක්වා රැගෙන ආවා විශේෂයෙන් දැන් අපි සාමාන්‍යයෙන් නෝමල් ක්‍රිකට් එකක් ගහනකොට අපි දන්නවා තව විකට් 3යි තියෙන්නේ අපි ඕවර්ස් 20ම ක්‍රීඩා කරන්න ඕනේ එහෙම කියන අදහසෙන් තමයි සාමාන්‍ය ක්‍රීඩකෙක් ක්‍රීඩා කරන්නේ හැබැයි ඊයේ වනිදු ක්‍රීඩා කරේ එහෙම නෙමෙයි හොඳ පහරවල් වලට ගියා අන්තිම විකට් 3 ගැන හිතන්නකෝ එයා ලූස් බෝල් බල බල හොඳට සෙල්ලම් කරා ඉතින් වනිදුගේ ධ්‍යාන තුන්ගිරියව දස්කම් ගැන අපි තව පොඩ්ඩක් කතා කරොත් හොඳයි නේද ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ෆිනිෂර් කෙනෙක්ගේ බලාපොරොත්තුවක් අපිට දැක ගන්න පුළුවන් වෙනව නේද වනිදුගෙන් ඉස්සරහට අනිවාර්යෙන් එයා ක්‍රීඩා කරලා තියෙන හැම ඉනිමක්ම ශ්‍රී ලංකාවට හෝ LPL එකේ ජෆ්නා සෙලෙන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරලා තියෙන හැම ඉනිමකම ඔහු ඇවිල්ලා තින්නේ ප්‍රෙෂර් සිටුේෂන් එකක ප්‍රෙෂර් එක හොඳටම හැන්ඩල් කරලා තිනවා ඒ වගේම හොඳ සම්බන්ධතාව ගොඩනගලා තිනවා එක්කෝ එහා පැත්තේ සෙට් බැට්ස්මන් එක්ක පාර්ට්නර්ෂිප් එකක් දානවා නැත්නම් යටින් ඉන්න බෝලර්ස්ලත් එක්ක පාර්ට්නර්ෂිප් එකක් දානවා ඒක කරන්න ඒක හරි අමාරු රෝල් එකක් හොඳ සිටුේෂන් එක අනුව විකට් එක අනුව හරියටම තමන් ටාගට් කරන බෝලව බලලා අපි දැක දෙයක් තමයි මේ පාර ඉසුරු උදානට තමයි ඔහු ටාගට් කරේ ඔෆ් ඔෆ් සයිඩ් එකේ ඊට කලින් මැච් එකෙත් මොහමඩ් අමීර්ට දෙන්නම ලෙෆ්ට් arm බෝලර්ස්ලා ඔහු ඇඟ හරහා ඊතර ඔහු ඉලක්ක කරන පොන්දි යවන්නත් ඔහුට හරියනම පොන්දි බෝලව තමයි ටාගට් කරන්නේ ඉතින් හොඳ ප්ලෑන් එකක් ඇතුව බැට් කරන්නේ හොඳට එකේව දෙකේව කඩුළු අතර දුවනවා ඒ වගේම මම හිතන්නේ ෆීල්ඩ් එකේ පොන්දි යවද්දී අනිත් බෝලර්ස්ලට දෙන සපෝට් එක අපි දැක්ක අලුතෙන් ක්‍රීඩා කරන ව්‍යස්කාන්ත එක්ස්ට්‍රා කවයක ඉඳන් හැම බෝලයක් වගේම ඇවිල්ලා එයාට එන්කරේජ් කරා ඒකට ගොඩක් හොඳ ලක්ෂණ ඕල්රවුන්ඩර් කෙනෙක් හැටියට ගත්තම බැටින් බෝලින් ෆීල්ඩින් වලට අමතරව අණ්ඩායමට දෙන්න පුළුවන් 100%ක් හැම අතින්ම එයා දෙනවා ඔව් ඒ වගේම ජයන් අපි දැක්කා ඊයේ ව්‍යස්කාන්ත විජේකාන්ත් ව්‍යස්කාන්ත් ඔහුගේ පළමු තරගයට ක්‍රීඩා කරා LPL තරගාවලිය ඉතින් ජෙෆ්නා වලින් ඇවිල්ලා මේ වගේ තරගාවලිය ක්‍රීඩා කරන පළවෙනි ක්‍රීඩකයා ඉතින් ව්‍යස්කාන්ත් සහ වනිදු හසරංග මම දැක්කා මේ මැච් එක වෙලාවේ ගොඩක් කට්ටිය ඒ කියන්නේ ඒගොල්ලන් ඒ දෙන්නගේ බෝලිං ඇක්ෂන් කම්පයර් කරනවා මොන හරි වෙනසක් දකින්නවද ජෙහාන් ඒ දෙදෙනාගේ පම්බු වෙීමේ දේ මුලින්ම ඊයේ ව්‍යස්කාන්ත්ගේ ස්පෙල් එක ගැන මම සෑහෙන ඉම්ප්‍රෙස්ඩ් එක ලූස් බෝල් එකක්වත් දැම්මේ නැහැ සෑහෙන කන්ට්‍රෝල් එකක් ඇතුව බෝල් කරා ප්‍රෙෂර් එකක් කියන එකක් ලොකෝට ඇත තේරුණ ගතියක් දැක්කේ නැහැ පළවෙනි බෝලින් නම් හරි තැනට හොඳ ඉලක්කයක් තිබ්බා ඒ දෙන්න සංසන්දනය කරාම මට නම් ඇක්ෂන්ස් එක පොඩ්ඩක් වෙනස් වනිඳු පොඩ්ඩක් ෆ්ලැට් ට්‍රැජෙක්ටරි එකකින් බෝල් කරන්නේ වැඩිපුර එයාට හොඳ ගුග්ලි එකක් දාන්න පුළුවන් ඒ ඇක්ෂන් එකත් එක්ක බැට්ස්මන්ලා කීප දෙනෙක්ම ඒ ගුග්ලිය නොකියව අපි දැක්ක ලෝරි එවන්ස් බෝල්ඩ් වුණා ගුග්ලි පන්දුවකට ඉතින් වනිඳුගේ ඇක්ෂන් එකත් එක්ක ගුග්ලිය හොඳට දාන්න පුළුවන් බැට්ස්මන් පන්දුවක් තියෙනවා මේ ඇක්ෂන් එකත් එක්ක වන්දිරුවේ පන්දු දෙකම හොඳට දාන්න පුළුවන් ව්‍යස්කාන්ත් ඇක්ෂන් එකේ ඊටරක් සුට්ටක් වෙනස් ඔහු ඉස්සර කකුල කෙලින් කරලා පන්දු යවන්නේ අපි අර කලින් ඉමේජ් එකේ දැක්ක වනිඳුගේ ඉස්සර දනිස්ස පොඩ්ඩක් නැවිලා තියෙන්නේ ව්‍යස්කාන්ත්ගේ ඉස්සර කකුල තනි කෙලින් තියෙන්නේ ඒතර පොඩ්ඩක් ටෝ එකට ඇවිල්ලා ගෝනට වැඩිපුර බෝලේ මුසු කරන්න පුළුවන් ඔහුගේ ඇක්ෂන් එකත් එක්ක එතකොට ඒකත් එක්ක වැඩිපුර යාට බවුන්ස් එකක් තියෙනවා ව්‍යස්කාන්ත් ඒ දෙක තමයි ඒගොල්ලන්ගේ ඇක්ෂන්ස් දෙකේ වෙනස තියෙන්නේ හැබැයි දෙන්නම මේ ෆෝමැට් එක ස්පෙෂලි වෙරි ඉෆෙක්ටිව් ඉතින් මම හිතනවා දෙන්නටම ලෙග් ස්පිනර්ස්ලා හැටියට ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල හොඳ අනාගතයක් තියෙයි කියලා මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනය කරලා
වගේ වියස්කාන්ත යේ ඔහුගේ මංගල කඩුල්ල දවාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල ඒකට හොඳ පන්දු රැකීමකින් සහාය වුණා ෂොයිබ් මලික් අපි දැක්ක ලයින් එකේ හොඳ කැච් එකක් අල්ලගත්තේ ඒ වගේම අපි දැක්ක දිනේෂ් සම්දිමාල් එයාට ලැබුණු රිවිව් එකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන හොඳ රිවිව් එකක් අරගෙන ලකුණු බිත්තුවට යන්න තිබ්බ ඉනිමක් ජයග්‍රහණයක් දක්වා අරගෙන ගියා ලකුණු 60ක් ලබාගත්ත පන්දු 51කදී ජිහන් කොහොමද චන්දිමාල් ගිනීම දකින්න අපිට අර පරණ චන්දිමාල් ආයි එන්න එන්න පොඩ්ඩක් දෙක ගන්න පුළුවන් වෙලා තියෙනවද ජිහන් චන්දිමාල්ගේ මොනවද ජිහන් දකින්න විශේෂත්වය අතර පරණ චන්දිමාල් තමයි මේ මොකද මම මුලින්ම චන්දිමාල් NCC ක්‍රීඩා කරද්දී ඔහුගේ ෆස්ට් ඉයර් පළවෙනි අවුරුද්දේ ක්ලබ් ක්‍රිකට් ගහන යා ලකුණු 1000ක් රැස් කරගත්තා ඒකට චන්දිමාල් කියන්නේ aggressive attacking batsman kene ඊට පස්සේ international cricket වලට ගියාම game එක පොඩ්ඩක් වෙනස් වුණා ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් මොකද අපි උඩට යන්න යන්න අපේ game එක adjust කරගන්න ඕනේ ඒතර මට හිතෙනවා චන්දි game එක පොඩ්ඩක් වෙනස් කරලා පොඩ්ඩක් ඒතර shots වලට ගියේ නැහැ කියලා පොඩ්ඩක් restrict කරගත්ත කියලා යාම එතසේ අන්තිමට මෑතකදී මේක තමයි මම දකින්න best චන්දිමාල් best version of චන්දිමාල් ගාල්ලේ මම ඉන්දියාවත් එක්ක 170ක් ලබාගත්ත ටෙස්ට් මැච් එකක ඔහු ක්‍රීඩා කරපු විශිෂ්ටතම ඉනිමක්. එතකොට චන්දිමාල් ඇටැක් කරද්දී තමයි චන්දි හොඳටම ක්‍රීඩා කරන්නේ. එතකොට T20 වල ඕපන් කරද්දී යාට ලයිසන් එකක් තියෙනවා, ෆ්‍රීඩම් එකක් තියෙනවා. යාගේ ඇටැකින් ගේම් එක ගහන්න. මේ විදිහට තමයි මම හිතන්නේ චන්දි මොන ෆෝමැට් එක ගෙවුවත්, ටෙස්ට් ක්‍රිකට් ගෙවුවත්, T20 ක්‍රිකට් ගෙවුවත් මේ විදිහට බැට් කරොත්, ඇටැකින් මයින්ඩ්සෙට් එකකින් බැට් කරොත් එයා ගොඩක් සාර්ථක වෙයි කියලා. ඔව් අපි දැන් LPL තරගාවේ දැනට අප්ඩේටඩ් පොයින්ට්ස් ටේබල් එක පොඩ්ඩක් අවධානය යොමු කරමු. ජෙෆ්නස් ස්ටේලින්ස් කණ්ඩායමට ඊයේ රාත්‍රිය ඇත්තට හොඳ රාත්‍රියක් ඔබලට පවතුනේ නැහැ. ඕගලන්ට පේනවා තරඟ 5යි ජයග්‍රහණ 4යි එක් පරාජයයි. හැබැයි ඔවුන් තවමත් ප්‍රසාද ලකුණු සටහනේ ඉස්සරහින් ඉන්නවා. කලම්බෝ කිංග්ස් කණ්ඩායම දෙවනි ස්ථානයේ ඉන්නේ ප්‍රසාද ලකුණු 6යි. නම්බුල වයිකින් කණ්ඩායම අද තරඟේ ක්‍රීඩා කරනවා ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම එක්ක අද සවස තරඟය. ඉතින් ගෝල් ග්‍රැඩියටස් කණ්ඩායම තවමත් ජයග්‍රහණයක්වත් ලබාගෙන නැහැ. කැන්ඩිටාස්කස් කණ්ඩායම හතරවෙනි ස්ථානයේ ඉන්නේ. තරඟයක් ලබා ජයග්‍රහණය කළා ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන. ඉතින් ඔන්න ඕකයි පොයින්ට්ස් ටේබල් එකේ තත්ත්වය. අපි ඊළඟට යොමු වෙමු අපේ ගෙස් ඇන් වින් ඕගලන්ට වටිනා මයිකෝලා ත්‍යාගය දිනා ගන්න පුළුවන් ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. මෙන්න මේක තමයි අද ඕගලන්ට මැච් එකෙන් අපේ 3:30ට ආරම්භ වෙන තරඟයේ ලැබෙන ගෙස් ඇන් වින් ප්‍රශ්නය. Who will be the bowler with best figure in today's match අද තරඟයේදී කවුද හොඳටම පන්දු යවන්නේ හොඳම figures තියාගෙන කවුද පන්දු යවන්නේ කියලා ඔයගලන්ට පුළුවන් guess කරලා comment එකක් දාන්න නැත්නම් අපිට ලියලෙවන්න ඔයගලන්ට පුළුවන් මයිකෝලා එකෙන් වටිනා gift parcel එකක් ලබා ගන්න. ඒ gift parcel එක ඔයගලන්ට අපි ළඟටම ගෙනත් දෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිත හිත ඉන්න එපා. මයිකෝලා එකක් බොන ගමන් LPL match එක බල්ල ගමන් guess කරලා අපිට ලියලෙවන්න ඔයගලන්ට වටිනා ත්‍යාගය parcel එකක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. මෙන්න ඊයේ තරඟයේ ජයග්‍රහකයා කොළඹ කිංග්ස් ස්ටැලියස් කණ්ඩායම අතර තිබ්බ තරඟයේ අසේල චතුරංග තමයි ජයග්‍රහණය කළේ. අසේල ඔබට අපේ උණුසුම සුභපැතුම්. ඔබේ මයිකෝලා gift pack එක ඔයගලන්ට අපි ලබා දෙන්න සූදානම් වෙනවා ඉතාමත් ඉක්මනින්ම. ඉතින් ජෙහන් දැන් අද තරඟයට පොඩ්ඩක් අපි යමු. අද තරඟයේ තියෙන ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින් කණ්ඩායම අතර තරඟය. ඉතින් ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම තවමත් හරි ඔයගලන්ගේ ඒගොල්ලන්ගේ හරි කම්බිනේෂන් එකක් මට පේන විදිහට නැහැ. තවමත් හරි රිදම් එකකට ඒගොල්ලෝ සෙට් වෙලා නැහැ. නායකයා තවමත් මාරු වෙනවා, බානුක එනවා, ෂයිඩ් අප් වෙනවා. දැන් අද තරඟයේත් මම හිතන්නේ බානුක තමයි නායකයා විදිහට ක්‍රීඩා කරන්නේ. ගෝල් ගැඩියට ස්කන්ඩායමට ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ? දඹුල්ල වයිකින් ස්කන්ඩායම හොඳ තැනක ඉන්නවා. අද කාටක් වාසියක් වෙයිද? ඉතින් ගෝල් කණ්ඩායමේ දැන් අර මුලින්ම චේන්ජස් කරන්න ඕන ටීම් එකක ටෝර්නමන්ට් එකක පටන් ගද්දී චේන්ජස් කරන්න අකමැති හැමදෙසම ප්ලේයර් කෙනෙක්ට අවස්ථාවක් දෙනවා මැච් දෙක තුනක් විතර ෆෝම් එකට එන්න හරි ප්‍රූෆ් කරන්න. හැබැයි දැන් මම හිතන්නේ ගෝල් කණ්ඩායම ඉන්න සිටුේෂන් එකේ ඒගොල්ලන්ට අනිවාර්යෙන් චේන්ජස් කරන්න වෙනවා. විශේෂයෙන් ඒගොල්ලන්ගේ බැටින් එක. මම නම් හිතනවා බානුක රාජපක්ෂ මීට වඩා උඩින් බැට් කරන්න ඕනේ කියලා. නම්බර් 3 ඕපන් කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද ධනුෂ්ක උරුණසේ කියන්නේ ටෝර්නමන්ට් එකේ වැඩිම ලකුණු ගහලා ඉන්න එකනේ. ඒත් ඒත් එක්ක කවුරු හරි බැට්ස්මන් කෙනෙක් උඩ 4 දෙනාගෙන් එක්කෙනෙක් සෙට් වුණොත් අනිවාර්යෙන් ගෝල් කණ්ඩායමට හොඳ ටෝටල් එකකට යන්න පුළුවන්. අනිත් බැට්ස්මන් එක්කෙනෙක්වත් එතන සෙට් වෙන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ඒගොල්ලෝ විකට් කීපින් වලත් පොඩි එතන ඉෂු එකක් තියෙනවා. අසම් කාන් දෙකටම ක්‍රීඩා කළා තියෙනවා. ඒක මම දකින විදිහට සාර්ථක වෙලා නැහැ. ඒකට හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතනට ආදේශ කරන්න තව ලෝකල් විකට් කීපර්ස් නැහැ. ෆොරෙන් විකට් කීපර්ස්ලා චැඩ්වික් බෝල්ටන් ඉන්නවා. ඉතින් එහෙම ඔප්ෂන් එකක්
මම හිතන්නේ මේ සිටුේෂන් එකේ ගන්න වෙනවා. සමහර විට බෝලර් කෙනෙක් එළියෙන් තියලා ඒගොල්ලන්ගේ බෝලර්ස්ලා හතරක් පහක් ඉන්නවා ජෙනුයින් බෝලර්ස්ලා. එතකොට ඒගොල්ලන්ට බැට් කරන්න බෑ. ඒතර දිග ටේල් එකක් තියෙනවා. එතන බෝලර් කෙනෙක් එළියෙන් තියලා හරින් බැට්ස්මන් කෙනෙක් අතුල්ලට ගේන්න පුළුවන් නම් බැටින් ඩෙප්ත් එක වැඩි කරගන්න පුළුවන්. ඒක කරොත් මැද ඉන්න බැට්ස්මන්ලටත් ෆ්‍රීඩම් එකක් තියාගෙන බැට් කරන්න පුළුවන්. මොකද බැට්ස්මන්ලා දැන් සෑහෙන ඩවුට් එකකින් ගහන්නේ. එතකොට මේ නිදාසෙ ක්‍රීඩා කරන්න පුළුවන් විදියකට ටීම් එකක් හදාගත්තොත් ගෝල් කණ්ඩායමේ හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. හැබැයි මම හිතන්නේ පොඩි ටැක්ටිකල් චේන්ජස් සිලෙක්ෂන් තියලා තමයි මේ තත්ත්වයට ඒගොල්ලෝ වැටලා තියෙන්නේ කියලා. ඔජන මේනකොට අපිට හම්බන්තොටින් ලැබෙනවා කාසිය වාසිය ප්‍රතිඵලය දසුන් ශානක දඹුල වයිකින් නායකයා මුලින් පන්දු වලට පහර දෙන්න තමයි තීරණය කළා තිබෙන්නේ ගෝල් ගැඩිඩස් කණ්ඩායම් වෙනස්කම් දෙකක් කරනවා ඒගොල්ලෝ මුහුණ දුන් කලින් තරඟයට සාපේක්ෂව මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට කැඳවා තිබෙනවා අකිල ධනංජයට ඔහුගේ ස්ථානය අහිමි වෙලා තිබෙනවා අද තරඟයට ඒ වගේම දඹුල වයිකින්ස් කණ්ඩායමේ සුදිත් ත්‍යාගි වේග පන්දියවන් ක්‍රීඩක ඉන්දියාවේ වේග පන්දියවන් ක්‍රීඩකයා අද කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා සචින්දු කොළඹගේ අද තරගයකට ක්‍රීඩා කරන්නේ නැහැ. වේගපන්දියවන්නෙක් එළියේ තිබිලා සමාන නඟපන්දියවන්නෙක් එළියේ තියලා වේගපන්දියවන්නෙක් ඇතුළට අරගෙන තිබෙනවා. ගෝල් ගැඩියටස් කණ්ඩායම ඒ දේම තමයි පොඩ්ඩක් කරලා තියෙන්නේ. අකිල නඟපන්දියවන්න එළියෙන් කියලා ඒගොල්ලන්ගේ බැටින් පැත්තට පොඩ්ඩක් ස්ට්‍රෙන්ත් එක අරගෙන තියෙනවා මිලින්දව අරගෙන. ඒ චේන්ජස් කොහොමද ජෙහන් දකින්නේ මේ හම්බන්තොට පිච් එකත් එක්ක අද තරගයට අද විශේෂයෙන් දිවා තරගයක් පැවැත්වෙන්නේ? ඔය ඉතින් මම ඒක බලාපොරොත්තු වෙන චේන්ජ් එකක් බැටින් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න ගෝල් කණ්ඩායමේ වගේ චේන්ජ් එකක් කරයි කියලා මිලින්දට අනිවාර්යයෙන්ම තව බෝල් කරන්නත් පුළුවන් අපි දකිනවා මේ විකට් පොඩ්ඩක් ග්‍රිප් වෙනවා ස්පින් බෝලර්ස්ලට උපකාරී වෙන ආකාරයක් අපි දකිනවා ඉතින් මිලින්දට ලෙෆ්ට් ආම් ස්පින් බෝල් කරන්න පුළුවන් ඒ වගේම ඔහුට බැටින් පැත්තෙන් බැටින් ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න පුළුවන් ඒ වගේම අපි දකිනවා මේ ටීම්ස් එක පේස් වලට පොඩ්ඩක් යන ගතියක් අපි දැක්ක ඊයේ දුෂ්මන්ත සමීර 140ට බෝල් කරා ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගත්ත කොළඹ කිංග්ස් කණ්ඩායම. ඒ වගේ තියාගිකින් උත් ඒ බලාපොරොත්තු තියෙන පුළුවන් කොහොමද මැදදී කඩුල් ලබා ගන්න 140ට බැට්ස්මන්ව බැක්ෆුට් එකට යවන්න. විශේෂයෙන් තිසර පෙරේරා, ආන්ඩ්‍ර රසල්, ධනුෂ්ක ගුණතිලක, භානුකරාජපක්ෂ ඒ වගේ බෝලර්ස්ලා එරෙහිව, දසුන් ශානක ඒ ප්‍රහාරාත්මක පිටිකරුවන් එරෙහිව කොහොමද තමන්ගේ ටීම් එකේ එක්ස්ට්‍රා පේස් ෆාස්ට් බෝල් කෙනෙක් තියාගන්නේ කියන එක. ඉතින් තියාගේකින් සමහරට ඒක බලාපොරොත්තු වෙන ඇති. නැතුව මම හිතන්නේ කණ්ඩායම් දෙක හොඳ සමබර කණ්ඩායම් දෙකක්. බෝල් කණ්ඩායම් මම හිතන්නේ උන්ට පළවෙනි ජයග්‍රහණය ලබා ගන්න කාලය දැන් හරි. අනිවාර්යයෙන්ම ජයන් අපිත් ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද LPL තරගාවලිය උණුසුම වැඩි වෙන. එතකොට හැම කණ්ඩායම එක ජයග්‍රහණයක් කර ලබා ගත්තොත් අපි දන්නවා ගෝල් ගැඩියර්ස් කණ්ඩායම ඇරෙන අනිත් හැම කණ්ඩායමම ජයග්‍රහණය ලබාගෙන තිබෙන්නේ. ඉතින් අපි යොමු වෙමු අපේ මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකේ අපිට ෆෑන්ස් ලොමුකම යොමු කරන ප්‍රශ්නයක් විතර අපි බලමු අද මොකද්ද ප්‍රශ්නේ. අපිට අද ප්‍රශ්නේ යොමු කරන්නේ මෙවන් ධනුජය ඩු ගෝල් ගැඩියටර්ස් හැව් ටු වින් ඕල් ඔෆ් දෙයා රිමේනින් මැච් ටු ක්වොලිෆයි ෆෝර් ද සෙමි ෆයිනල්ස්. යහන් එන්න මේකයි ප්‍රශ්නේ. නෑ අවශ්‍ය නැහැ. අතට ඒගොල්ලන්ට වාසියක් තියෙන්නේ මොකද කැන්ඩිටස්කස්ලත් පොයින්ට්ස් දෙකක් ඉන්නේ. තරගයේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ හින්දා ගෝල් කණ්ඩායමට මැච් ඔක්කොම ජයග්‍රහණය කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන් කැන්ඩිට ඉස්සරෙන් හිටියොත් අතට මම හිතන්නේ ඒගොල්ලන් තව තරඟ හතරක් තියෙනවා. තරඟ හතරෙන් දෙකක් ජයග්‍රහණය කරත් ඔවුන්ට සෙමි ෆයිනල් එකට එන්න පුළුවන් කැන්ඩිටස්කස් කණ්ඩායම මැච් දෙන්නේ නැත්නම්. ඉතින් අවසාන රිසල්ට් එක ගැන හිතන්න නැතුව මැච් බයි මැච් දිනන්න පටන් ගත්තොත් මේ මැච් එක ගෝල් කණ්ඩායම දෙන්නොත් අපිට කියන්න බෑ ගේම් එක කොහොම හැරෙයිද කියලා. අපි දැක්ක IPL එකේ CSK යටම හිටපු කණ්ඩායම ඔවුන්ගේ අන්තිම මැච් 4 හෝ 5 ජයග්‍රහණය කරා. ඉතින් ඒ වගේ දෙයක් ගෝල් කණ්ඩායමට කරලා සම්පූර්ණයෙන් මේ ටෝර්නමන්ට් එක අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඔජන් ඒ වගේම තව පොඩි ප්‍රශ්නයක් අපිට තියෙනවා. දැන් අපි දන්නවා ඖෂධ ප්‍රනාන්දු ආබාධයකට ලක් වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ පෝල් ස්ටර්ලිංග්ව කණ්ඩායමට නැවතත් අරගෙන ආවා. සදීරත් ස්කොඩ් එකට දාගත්ත. හැබැයි සදීර තාමත් කොරන්ටයින් පීරියඩ් එක ඉවර කළා නැහැ. පෝල් ස්ටර්ලිං කොරන්ටයින් පීරියඩ් එක ඉවර කළා. ස්කොඩ් එකට ආවට එහා හරි රිද්මයක නැහැ. අපි දැක්ක තරඟ දෙකක් විතර දුන්නා හොඳ රිද්මයකට ආවේ නැහැ. ඉතින් දඹුල්ල කණ්ඩායමේ ඕපනින් ස්ලොට්ස් අපි දන්නවා නිරෝෂන් දික්කෙල්ල ලකුණු අතර නැහැ. ඒගොල්ලන්ගේ ඕපනින් ද අවුල තියෙන්නේ නැත්නම් අපි දන්නවා දසුන් ශානක සමිත් පටෙල් නැද පෙළ ලක් පිටිකරුවන් හොඳින් ලකුණු අතර ඉන්නවා. ඕපනින් ප්ලේයර් එක කවුද හොඳ? අපි වෙනස්කම් කරනවා නම් මේගොල්ලන් ස්කොඩ් එකක් ඉන්න ප්ලේයර්ස්ලත් එක්ක කවුරු එන්න ඕනේද කියලා ජයන් හිතා.
එතන මං හිතන්නේ ඕපනින් එක අනිවාර්යෙන් වැදගත් හැබැයි ලංකාවේ ඉන්න හොඳ ඕපනර්ස්ලා දෙනෙක් තමයි ඉන්නේ නිරෝෂන් ඩික්වැල්ල උපුල් තරංගයි ඉතින් ඔවුන්ට දැන් හැබැයි ඩික්වැල්ලට හොඳ අවස්ථා ටිකක් තිබ්බා හැබැයි ඔහුට සාර්ථක ලොකුවට සාර්ථක වෙන්න බැරි වුණා ඕෂද ෆෙනාන්ඩෝ සදීර ඔවුන් දෙන්නගේ අවේලබිලිටි අනුව ඕපනින් ස්ලොට් එක ස්ට්‍රෙන්ග්ත් වෙන්න පුළුවන් එතකොට දඹුල්ල කණ්ඩායමට ඔප්ෂන් එකක් තියෙනවා ඕෂද ෆිට් වෙනකන් මේ විදිහට පොඩ්ඩක් අල්ලන් ඉන්න හැබැයි ඇන්ජලෝ පෙරේරා ගේ මැච් එකේ නම්බර් 3 නම් වන් ඩවුන් ඇවිල්ලා හොඳ 50ක් ලබා ගත්තා. ඒකෙන් පොඩි කොන්ෆිඩන්ස් එකක් ගන්න පුළුවන් ඕපනර්ස්ලාට හරි දසොන් ශානකට අපිට නම්බර් 3 ඉන්න බැට්ස්මන් ගෙන් අපිට රිලයි වෙන්න පුළුවන් කියලා. ඉතින් ඕෂද සදීර තමයි එතන තියෙන අනිත් ඔප්ෂන්. ඉතින් ඉක්මනටම ඕෂදව රිකව කරලා සදීරව ක්වරන්ටයින් පීරියඩ් එක ඉවර කරලා ගේන්න පුළුවන් වුණත් මම හිතන්නේ දඹුල්ල කණ්ඩායමේ බැටින් එක ගොඩක් ස්ථාවර වෙයි කියලා. හරි ඉසුති ජයන් අද අපිත් එක මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකට එකතු වුණාට අද තරඟ දෙකක් වැයත් වෙනවා සවස 3:30ට තරඟයට තමයි අපි මේ මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකට ගෙනාවේ ඉතින් නැවතත් ඉසුති ජයන් අපි ඉදිරියේදීත් ජයන් මොන ගේන්න බලාපොරොත්තු වෙනවා මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එක තුලින් Thank you Sachin ඉතින් ඔන්න ඔකයි අද මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකේ තත්ත්වය ඉතින් ඔයගලන්ට පුළුවන් ෆන් එක බිරුණු මයිබෙරි එකක් නැත්නම් NGB අරගෙන ඔයගලන්ට ක්‍රිකට් මූඩ් එකට සෙට් වෙලා මැච් එක බලන්න. ඔයගලන්ට තිය කරන්න තියෙන්නේ ළඟම තියෙන සතුසෙන් නැත්නම් ඔයගලන්ට ඔන්ලයින් පුළුවන් පර්චේස් කරන්න www.cashme.lk හරහා ඔයගලන්ට සතුසෙන් හරි මේ වෙබ්සයිට් එකෙන් හරි ඔයගලන්ට මයිකෝලා මිලදී ගන්න පුළුවන්. මයිකෝලා බොන ගමන් ඔයගලන්ට LPL උණුසුම රස විඳින්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඔකයි අද මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකේ තත්ත්වය. අද රාත්‍රියේ සවස 7:30ටත් අපි තව මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකක් ඔයගලන්ට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අද රාත්‍රියේ මාත් එක්ක කෝසල සුරේෂ් චන්ද්‍ර මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකට ඔයගලන්ට විස්තර අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් අද රාත්‍රියේ තරඟේ තියෙන්නේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම සහ කැන්ටි ටාස්කර්ස් කණ්ඩායම අතර තරඟය. ඒකත් උණුසුම් තරඟයක් බවට පත් වෙයි. ඒක කිසිම රහසක් නැහැ. ඉතින් ඔයගලන්ට තවමත් LPL මැචස් බලන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් ඩයලොග් සැටලයිට් තියෙන අයට 10 ක්‍රිකට් එක හරහා මැච් එක බලන්න නැත්නම් ඩයලොග් view app එක හරහා මැච් එක බලන්න පුළුවන්. කිසිම ඩේටා චාර්ජයක් නැතුව ඒක ඩයලොග් යූසර්ස්ලට ඉතාමත් වටින පණිවිඩයක්. ඔයගලන්ට ඩයලොග් view app එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. කිසිම ඩේටා චාර්ජයක් නැතුව මැච් එක බලන්න පුළුවන් ඒ පැකේජ් එක subscribe කරලා. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල YouTube channel එකෙන් මැච් එක බලන්න live. ඊටත් එහෙම කිසිම ඔප්ෂන් නැග නැත්නම් ඔයගලන්ට පුළුවන් වසන්තම් channel එකෙන් බලන්න. අපි දන්නවා ස්වාධින රූපහානි මාධ්‍යාලය තවත් එක රූපහානි channel එකක්. ඒකෙනුත් ඔයගලන්ට මැච් එක බලන්න පුළුවන්. ඒ ඔක්කොටම අමතරව අපි මයිකෝලා එක්කත් එක්ක එකතු වෙලා ඔයගලන්ට විස්තර ඔක්කොම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ තරඟ වලියේ දැනට තිබ්බ තරඟ ඔක්කොම හැම විස්තරයක්ම ඔයගලන්ට ෆොටෝස්, වීඩියෝස්, අප්ඩේට්ස් ඔක්කොම අරගෙන ආවා මේ chat එකට අමතරව. ඉතින් අපිත් එක්ක තව දුරටත් රැඳෙන්න ඔයගලන්ට හොඳ අත්දැකීමක් අපිත් එක්ක ඉඳලා ලබා ගන්න පුළුවන්. ඉතින් මයිකෝලා එකක් බොන ගමන් මැච් එක බලන්න සෙට් වෙන්න අපි අද රාත්‍රියේදීත් මොන ගෙමු. රසයෙන් ඔපෙතිව පිනවයි ලොකු පොඩි සෑමකෙම කෙන්දෙක මේකයි පොපියන තිල් එකෙ නලවෙන තිල් එකෙ රසයයි මයිකෝලා Oh my orange, oh my lemon, oh my ginger රසයයි මයිකෝලා